මගේ නම සේපාලිකා ධනවංශ මම ඉගෙන ගන්න හුඟක් ආසයි මට ශිෂ්‍යත්වයටත් ලකුණු 168ක් තියෙනවා ගිය පාර වාර විභාගෙට මට ලකුණු හොඳටම අඩු වුණා දැන් මගේ සුදු ගවුම හොඳටම පරණයි සපත්තු දෙකේ අඩිය ගෙවිලා ඒක කැඩිලා සමහර දාට අපේ ගෙදර උයන්න දෙයක් නැහැ ඉතින් කොහොමද මම ඉස්කෝලේ යන්නේ පහුගිය ටිකේ ඉස්කෝල් ගියේ නැති නිසා මට පාඩම් වල අතපසු වුණා මාත් ආසයි ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙනගෙන ටීචර් කෙනෙක් වෙන්න දවසක් සේපාලිකා උපදේශන කාමරයට එබිකම් කෙරුවේ තමන්ට තියෙන ගැටලුව උපදේශන ගුරුතුමියට කියන්න ඇය හරිම කරුණාවන්ත විදිහට සේපාලිකාට සවන් දුන්නා දරිද්‍රතාවයෙන් බැඳකන කොළඹගේ ආර විද්‍යාලයේ ශිෂ්‍ය සාධක මට්ටම අඩුවීමට හේතුව දරුවන්ගේ ආහාර ඇඳුම් පැළඳුම් පොත්පත් හිඟවීම හා වෙනත් අවශ්‍යතා බව ගුරුතුමිය තේරුම් ගත්තා අගහිඟකම් තියෙන දරුදරයන්ගේ දෙමව්පියන් පාසලට කැඳවලා ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැන කතා බහ කෙරුවා. ඇත්තටම තම දරුදරයන් පාසල් එවා ගන්න බැරි තරමටම ආර්ථික ප්‍රශ්න වලින් ඔවුන් මිරිකලා හිටියේ. ලොකු කිරාට හොයන්න ඕනේ. අනිත් තව එක්කෙනෙක් ඉන්නවා. යාර දවසට 75ක් හොයන්න ඕනේ. ඒවා හොයා ගන්න බැරි වෙච්ච ගමන් පාසල් නොයවා ඉන්න ඕනේ අපි. විදුහල්පති ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගුරු රැස්වීමකුත් පැවැත්තුවා. එහිදී නොඑක් යෝජනාවන් කෙරුවා. එයින් එක් යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරුන්ගේ වැටුපෙන් සුළු මුදලක් එකතු කරලා හඳුනාගත් දරුවන්ගේ අවශ්‍යතාවයන් අනුව පොත්පත්, පෑන් පැන්සල්, සබන්, දත් බෙහෙත්, සපත්තු, ඇඳුම් ආදිය එකතු කරලා වෙනම කාමරයක වෙන වෙනම කබඩ්වල ඇහිරුවා. තමන්ට මූලික අවශ්‍යතාවන් ඇති දරුදරියන් එකා දෙන්න මේ කාමරයට එන්න පටන් ගත්තා. දරුදරියන්ම මේ කාමරයට උදව් කාමරය කියලා නමකුත් දැම්මා. දැන් මේ වැඩේට ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ද උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේම සහෝදර සහෝදරියන්ට උදව්වක් විදිහට පාසලේ ඉන්න අනිත් අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඒගොල්ලන්ගේ වැඩිපුර ඇඳුම් පැළඳුම් උදව් කාමරේ කබඩ් වලින් ගිහින් තියනවා. සමහරු උපන්දිනේ දවසට පොත්පත් සබන් ආදී දේ උදව් කාමරයට පරිත්‍යාග කරනවා. දැන් ඇඳුම් පැළඳුම් පෑන් පැන්සල් වලින් උදව් කාමරේ පිරීලා උදව් අවශ්‍ය වෙලාවට තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න කාගේවත් බලපෑමකින් තොරව තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබා ගැනීමටත් සිසුන් වග බලා ගන්නවා. සිසුන් කෙරෙහි දක්වන මේ විශ්වාසය කවදාවත් පළුදු කරගන්නට සිසුන් කැමති නැහැ. මේ කාමරයට දැන් අලුත් අංගයකුත් එකතු වෙලා පුළුවන් අය උදේට ගෙදර උයන කෑම වලින් වැඩිපුර පාර්සලයක් ගෙනවිත් උදව් කාමරෙන් තියනවා. උයන්න පිහන්න දෙයක් නැතිව උදේට කෑම හදලා දෙන්න අම්මලා තාත්තලාට බැරි වුණොත් දරුවන්ට එදාට උදව් කාමරයට ගිහිල්ලා කෑම එකක් අරගන්න පුළුවන්. ඒක හින්දා අඩුපාඩු තිබුණා කියලා දූ දරුවන්ට බඩගින්න ඉන්න නම් අවශ්‍ය නැහැ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දරුවාගේ ගරුත්වය ආරක්ෂා වෙන පිළිවෙලට. මේ ක්‍රියාවලිය නිසා කොළඹගේ ආර විද්‍යාලයේ ශිෂ්‍ය සාධක මට්ටම ඉහළ ගිහිල්ලා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හොඳ ප්‍රතිඵල පෙන්නලා.